එක දවසේ ආණ්ඩුවට ගන්න තීරණය කළා. එක දවස වෙනකොට මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා ග්‍රාමත්තුමා ගන්න තීන්දුව එතුමා ප්‍රකාශයට පත් කරන්න නියමිතයි. එතුමා ප්‍රකාශ අපි කරන්න බෑ. අධිකාර ජනාධිපතිතුමා ඊයේත් මං කිව්ව විදියට අලුත් ආණ්ඩුව ප්‍රකාශ කරන්න ලෑස්ති වෙනවා. ඒ වගේම අලුත් අගමැතිවරයෙක් පත් වෙයි කියලා විශ්වාසය තියෙනවා. එතන නෙවෙයි අනිත් දෙනකොට පත් වෙයි කියලා විශ්වාසය තියෙනවා. කවුද කියන්න බෑනේ පත් කියන්නේ නාමත්වයක්ම නේද? දැන් මහින්ද රාජපක්ෂ මහත්තයා ඉදිරිපත් කරපු යෝජනාවට ජනාධිපතිතුමා කැමති වුණාද තමන්න ඉල්ලා අසනවා කියලා? එතුමාගේ තීරණේ එතුමා ක්‍රියාත්මක. ඒක අනුමැතිය ඕනේ ජනාධිපතිතුමාගේ. නෑ දැන් ඒ ප්‍රකාශය කරාම මෙහෙම මං ඉල්ලා අසනවා හිට විශේෂ ප්‍රකාශයක් කරලා කියලා අපිට ලක්ෂ්මණ නැපා ඇමතුමා එහෙම කිව්වා. එතුමා එහෙම කරා කියලා. දැන් මේ ආණ්ඩුව සම්පූර්ණ ගලවලා තින්නේ උසාවිය. ඔව්. උසාවියත් එක්ක අපි අභියෝග කරන යන්නේ නැහැ. නමුත් උසාවිය ගත්තේ වැරදි ක්‍රියාමාර්ග අත්වස් දෙන්නෝ තීන්දුව ජනවාරි මාසෙට කල් දියලා ඒ ගත්ත තීන්දුව බොහොම බරපතලයි. ඒ නිසා තමයි මේ ආරවුල මතෝනේ රට වෙනුවෙන් ගැන හිතලා මහින්ද මහත්තයා තීන්දුවක් ගන්න සූදානම් වෙනවා. නැත්තම් බහුතරය නැතුව නෙවෙයි. ඔව් මේ ජනාධිපතිතුමා කොන වගේ තීරණයක්ද? ඒතකොට මහින්ද රාජපක්ෂ මහත්තයා ගත්ත තීරණය පිළිබඳව දැරුවා. ජනාධිපතිතුමා රසරණ ජනාධිපතිතුමා බොහොම විවෘත කර රාජ්‍යව එක එක අදහස් කිව්වා. අග්‍රාමාත්‍යතුමා හිටියට මහින්ද රාජපක්ෂ මහත්තයා එතුමා ප්‍රකාශ කිව්වා. එතුමා හිට තීරණයක් කරන් දවුන් දෙන්නම්. එතකොට ඔබතුමාලා දැන් හදන යන්න මේ විජේරාමිට ඔබතුමාලා හදන ආණ්ඩුවට සහය දක්වනවද? ඔබතුමාලා තැමැති කන්දුවර ගන්නවද? නෑනේ. අපි දැන් මේ ආණ්ඩුව හිටියේ තාමත් ඉන්නේ අක්‍රිය කරපු නියෝජ්‍ය අමාත්‍යකම් වල. ඒ අනාගතය බලන්න ඕන කාරණා. ඒකයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායම සහයෝගය දක්වන්නේ නැද්ද ඔය හදන ආණ්ඩුවට? ඒක ජනාධිපතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකතුමා එතුමා සහ අපේ සෙන්ටර් කමිටි එක තීන්දුවක් කරන විදිහ තමයි ක්‍රියාත්මක වෙන්නේ. පෞද්ගලිකව තනියම නම් යන්නේ නැහැ අපි ආණ්ඩුවට. කණ්ඩායමක් ඇදියට ගන්න තීරණය තමයි වැදගත් වෙන්නේ. ඒක රට වෙනුවෙන් අවශ්‍යතාවයක් තිබ්බත් සහයෝගයක් දීමේ සූදානමක් තියෙනවද? නැහැ. ජනාධිපතිතුමා තීරණය කරොත් යන්නේ කොහොමද? යනවා. සෙන්ටර් කමිටිය තීරණය කරොත් මත්ත කාර්යාලයේ බලන්න.